අගෝස්තු මාසේ 24 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් තිබ්බා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන එදා ආණ්ඩු පක්ෂ විපක්ෂයේ മന്ത്രിවරු මං හිතන්නේ 50ක් විතර කතා කිව්වා ඒ 50 දෙනාගේම මතේ වුණේ මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිතයි කියලා අපි සාකච්ඡා කරුවේ ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එක විකිරකාධිපතිවරයාගේ වාර්තාව රොෂාන් නැමැතිමත් කතා කිව්වා මමත් කතා කිව්වා ඉතින් ඒ වාර්තාව අනුව අපේ රොෂාන් නැමැතිතුමා පීවරක් ගත්තා මමත් පීඩා ඇමතිවරේ කරීර කටයුතු කළා කියලා ඇමතිවරයාට සම්පූර්ණ බලතල තියෙනවා ඉන්ටරිම් කමිටි එකක් පත් කරන්න දැන් ඉන්ටරිම් කමිටි එක පත් කෙරුවා දැන් ඊට පස්සේ මොකක්ද වුනේ ඊට පස්සේ වුනේ මේ අයින් කරපු නිලධාරීන් අධිකරණයට ගියා අධිකරණයට ගියා මෙතන මම අධිකරණයට දොස් කියන්නේ ඇමතිතුමා පත් කරපු ඉන්ටරිම් කමිටි එකක් තියෙනවා මේ දූෂිත නිලධාරීන් අධිකරණයට ගියා අධිකරණය දැනගන්න ඕන අගෝස්තු මාසේ 24 වෙනිදා දවසක විවාදයක් පාර්ලිමේන්තුවේ තිබ්බා බලන්න මේ ඒ විවාදයේ හෙඩ්ලයින් ක්‍රිකට් ආයතනයේ කෝටි 600ක පිල්ලි ගහලා හැම පත්තරේම මේක ගියා අපේ නීතියේ සංකල්පයක් තියෙනවා ජුඩිෂල් නෝටිස් කියලා මං හිතන්නේ නීති ක්‍රමාතුර නෑ වැඩිය අධිකරණයේ දැනගත යුතු කරුණු තියෙනවා ගරු මන්ත්‍රීතුමනි උදාහරණයක් වශයෙන් අධිකරණය මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන පළත් ගැන අවබෝධයක් තියෙන්න ඕන දැන් පිසම්සක් පූර්ණ නිගමනයක් තියෙනවා අධිකරණය දන්නවා කියලා පාර්ලිමේන්තු විවාද ගැන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු විවාද ගැන අවබෝධයක් තියෙන්න ඕන විදේශකාරවරුන්ට ඒගොල්ලෝ දැනගන්න ඕන දැන් පිසම්සක් ඒකට කියන්නේ ජුඩිෂල් නෝටිස් කියලා ඔප්පු කරන්න දෙයක් නැහැ පළත් ගැන අවබෝධයක් තියෙන්න ඕන පාර්ලිමේන්තු විවාද ගැන අවබෝධයක් තියෙන්න ඕන විදේශකාරවරුන්ට ඉතින් මේ දූෂිත නිලධාරීන් ගරු ඇමතිතුමා අස්කර් වයින් පස්සේ ඒ අය උසාවියට ගියා විදේශකාරවරයාට වගකීමක් තිබ්බා ගරු ඇමතිතුමාව ගෙන්නලා අහන්න නීතියේ සංකල්පයක් තියෙනවා those who go to courts must go with clean hands පිරිසුදු දෑත් එක්ක උසාවියට යන්න ඕන දැන් උසාවියට ගියේ කවුද මෙතුමා අස්කර් නිලධාරීන් අපි දවසක විවාදයක් පැවැත්වුවා පාර්ලිමේන්තුවේ මේගොල්ලන්ගේ වැඩකට මොකද්ද අධිකරණයෙන් කෙරුවේ මෙතුමාට එන්න කියන්නේ නැතුව මොකද්ද හදිසිය මෙතුමාට එන්න කියන්නේ නැතුව මෙතුමාගේ ගහන්න නැතුව ඉන්ටරිම් ඕඩර් එකක් දුන්නා මෙතුමා පත් කරපු ඉන්ටරිම් කමිටි එක අවුස් කෙරුවා දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ අද බඩුව දිනවා මෙතුමා කිව්වා 2 මිලියන් චෙක් එකක් ගැන මම ක්‍රීඩා ඇමති කාලේ දාපු ළමයි එතන ඉන්නවා තාම මට අද කතා කරලා කිව්වා ලොරි පිටි ගදිනවා කියලා බඩු ඉතින් මේක ඇති කිරිමේ කවුද මෙතුමාව කැදවල අහන්න තිබ්බට හැමතුමා ඔබතුමා ඉන්ටර්නෙට් එකේ මේක පත් කරලා තියෙනවා ඇයි පත් කරුවේ එමනේ මෙතුමාගේ ඇහුවේ නැහැ මෙතුමා නිකන් පත් කරුවේ නැහැ ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එක මත දැන් මං දැක්ක මේ සභාරාය මේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියනවා ගරු සභාපතිතුමනි ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එකක් තියෙන එක ඇත්ත නමුත් ඒක ඔප්පු කරලා නැහැ එතකොට ඒගොල්ල කියන්නේ මේ නඩු ඔප්පු වෙන එකක් ඒගොල්ලන්ට ඉතින් ඉඳන් ඉඳිද කියලා ඔබතුමා දන්නවනේ ලංකාවේ තත්ත්වය ඔඩිටර් ජෙනරල් රිපෝර්ට් එක ප්‍රමාණවත් ගරු ඇමතිතුමාට පීවර ගන්න ඉතින් ඇත්ත වශයෙන්ම මේ ඉන්ටරිම් ඕඩර් එක නිසා තමයි අද ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට්වල සියලු මුදල් සියලු ෆයිල් හිස් කරන තත්වයක අදපත් වෙලා තියෙනවා ඉතින් ඊයේ එළිදරව් වුණා ගරු ඇමතිතුමාගෙන් අධිකරණය පිළිබඳ MM චෝදනා ඥාතිකම් මං ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා මේ විනිශ්චයකාරවරයාගේ ක්‍රියාමාර්ගය දෝෂාභියෝගයකට අතිවාරවත් දාලා තියෙනවා අපි දෙගොල්ලෝම සාකච්ඡා කළා අපි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අපි පියවරක් ගන්න ඕන අධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරුන්ගේ 99.9% ඉතාමත් අවංකයි නමුත් මේ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා
මේ වගේ වැඩ බලන්න මේ ඉන්ටර්නෙට් බෝඩර් එක නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ටෙක් මිලියන් ගණන් ඩොලර්ස් එළියට අදිනවා වෑන් වල බඩු ෆයිල්ස් දාගෙන යනවා ඉතින් මොකද්ද මේ මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට මම ඉල්ලීමක් කරනවා ඒ වගේම එදා පාර්ලිමේන්තුවේ කල්ත අපිට අවස්ථාවේ විවාදයේදී අපි කිව්වා ක්‍රීඩාපද වෙනස් කරන්න ඕන කියලා. ගරු අපැතුමත් පිළිගත්තා. බලන්න ගරු සභාපතිතුමනේ ක්‍රිකට් ගහන්න ක්ලබ් 12යි. මුළු ලංකාවේම 140ක් ඡන්ද දෙනවා. 140ක් ඡන්ද දෙනවා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් බෝඩ් එක පත් කරන්නේ 10 දෙනෙක්. 10 දෙනෙක් එක්ක අහුවෙලා. ඉන්දියාවේ 20ක් එක්ක අහුවෙලා විශාල රටක්. එංගලන්තේ 25 දෙනෙක් එක්ක අහුවෙලා. අපේ 142ක්. මේ සමහර ක්ලබ්ස් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඒවා ලියාපදිංචි කළා. ඡන්දෙට විතරක් ඡන්ද පාවිච්චි කරන ක්ලබ් තමයි මේ රටේ තියෙන්නේ. අත්ත වශයෙන්ම මම කියන්න ඕන අපි එදා පාර්ලිමේන්තුවේ කල්තබඩ අවස්ථාවේදී අපි විවාදයෙන් පස්සේ ජනාධිපතිතුමා කිව්වා මටත් ඕන මේක වෙනස් කරන්න කියලා. ඒක මම පිළිගන්නවා. උවමනාවක් තිබ්බා. අලුත් පරතක් ගේන්න. නමුත් මම හිතන්නේ අපිට ඉන්න කීප දෙනෙක් නිසා මේ ප්‍රශ්නේ දුර දෙක යන්නේ නැති. අනිවාර්ය මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දෙකල්ලෝම එක්කව වෙලා. මම කලින් කිව්වා වගේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් ආයතනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිතයි කියලා අද ලංකාවේ හැම කෙනෙක්ම දන්නවා. ඒක අධිකරණයක් දැනගන්න ඕන ගරු සභාපතිතුමනි. ඔවුන්ට කියන්නේ මේ අපි දන්නේ නැහැ කියලා. They must take judicial notice of that fact. And they must act accordingly. එතකොට මේ දූෂිත බුළු ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා ක්‍රිකට් ආයතනයේ දූෂිතයි කියලා. එතකොට අස්කරපු දූෂිත නිලධාරීන් අධිකරණයට ගියාම එතුමා ගරු ඇමතිතුමාව කැඳවලා අහන්න තිබ්බා. එහෙම කැදවන්නේ නැතුව මොකද්ද මේ හදිසිය? වරිද හරි? මිතුවාට ටෙලිෆෝන් කෝල් එකක් ගෙන්න කියන්න තිබ්බා. බැරිද? මිතුවාට ටෙලිෆෝන් කෝල් එකක් අධිකරණයට කැදවලා ආන්න තිබ්බා. ඇයි මේක කෙරුවේ? එහෙම ඇමතිවරේ කැඳවන්නේ නැතුව මේ විනිශ්චයකාරවරයා දුර තීන්දුව මම පෙරේදත් කිව්වා. වරි තීන්දුවක්. ඒ තීන්දුව නිසා තමයි අද මේ දූෂිතයන් නැවතවරක් මේ ආයතනයට පත් වෙලා සල්ලි හිස් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි දෙකොල්ලෝ මේකව වෙලා මේක නාට්‍යව මම ඇමතුමාට ඊයේත් කිව්වා අදත් කිව්වා නඩුවට ඇතුල් වෙන්න. You must enter the case. And මේව පෙන්නලා දෙන්න. පෙන්නලා දුන්නයින් පස්සේ ඒ වගේ මම කියනවා අද මේ විවාදයේ සම්පූර්ණ විස්තර කරු අග්‍රවේශකාරතුමාට අරින්න කියලා. මොකද අග්‍රවේශකාරතුමා අපි දන්නවා අපේ කාගෙන් ගෞරවය තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු දෙනාගෙන් අපිට ගෞරවයක් තියෙනවා. නමුත් අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ හැම රටක ඕක සිද්ධ වෙනවා. අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපිට ඒක වළක්වන්න බෑ සියලු දෙනාම මිනිස්සු. ඉතින් අපි ප්‍රශාන්ත මහත්තුමාට කියනවා අපි දෙගොල්ලෝ මේකව වෙලා අලුත් පරත මඟ පුතුවාට කියනවා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න අලුත් පරතට අපි ඒකත් දක් නෙවෙයි අත් දෙක මුස්තරමයි කියන එක මම මේවත් අද මතක් කරනවා.